දරණ අපි පටන් ගමු database වල ඉතුරු ටික අපි insert එක කතා කරලා ඉවරයි. එතකොට ඊළඟට කතා කරන්න insert එකට අපි මේ form එක පාවිච්චි කරලා ගිය සතියේ ඔයාලට මේකේ code එක ඕන නම් මම chat එකට දාන්න. මේ තියෙන අපේ form එක මේ තියෙන form එකේ code එක අපේ මෙහෙමයි මගේ database එකේ credentials ඔය ආගේ වෙයි වෙනස් වෙන්න පුළුවන්. एक पोटा खारियट हदा गान मगे प्रोसेस डॉट पी एच पी का मेती मेके मगे यूजर नेम लोकल हॉस्ट इवा रूट पासवर्ड यूजर नेम सॉरी सर्व लोकल हॉस्ट यूजर नेम रूट पासवर्ड रूट खरी वाला पासवर्ड ब्लैंक वगला पासवर्ड यूजर नेम रूट पासवर्ड की मुकुद मेहमे इधवा विनाकोट सर अन्न अंत मे टेबल नेम चुट चक्कर बला कॉपी का ओड मैं ऊवा भाई एक ओड कॉपी पेस कर मेतंद मम कर मेतंद मम इंडेक्स डीटेल्स टिक फर्स्ट नेम लास्ट नेम ईमेल पास नेम सतर इन टेक्स्ट बॉक्स सतर फिल कर पोस्टल इंत मम गे पोस्टल मम हेतु की गेट वलिंग गेट लोकना गेट वलिंग एक ඔබලන්ට URL එකකින් යනවා get link ගත්තොත් URL එකකින් URL එකකින් ගියාම ඕන කෙනෙකුට bookmark කරන්න පුළුවන් නැත්තම් මතක තියාගන්න පුළුවන් නැත්තම් බලන්න පුළුවන් කියලා අපි සරලව හිතමුකෝ ඉතින් ඒක තමයි ගැටලුව ඒතකොට URL එකකින් යවන එක සාර්ථක නැහැ විශේෂයෙන්ම password වගේ ඒවා එහෙනම් ඒ වගේ වෙලාවට අපි get නැතුව post තමයි පාවිච්චි කරන්නේ හරි ඉතින් ඔය ටික අපි කතා කරා ගිය සතියේ එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් කොහොමද insert එකක් වෙන්නේ කියලා ඉතින් අමතරව අපිට පුළුවන් මීට වෙනස් දෙයක් තියෙන්නේ ඇත්තටම ඉමේජ් අප්ලෝඩ් කරද්දී අපි අර end type කියලා පාවිච්චි කරන විශේෂයෙන්ම multi part form data කියලා එක. ඒ කියන්නේ ඉමේජ් වලට post එකෙන් අපිට යවන්න පුළුවන් හැබැයි ඉමේජ් එකක් අප්ලෝඩ් කරද්දී මේ යවන්න ඕන credentials වෙනස්. අන්න එක ඒ ෆයිල් එක අපි සාමාන්‍යයෙන් ඉමේජ් එක database එකට දාන්නේ නැහැ. इमेज लोकेशन डेटाबेस दागो मुखद मेम दागण इमेज दागान इमेज दागा डेटाबेस इधी ले इमेज इमेज पात डेटाबेस दागा डब्ल्यू ट्री स्कूल स्टाडर्ड ट्यूटोरियल मल्टी पार्ट फॉर्म डेटा की यूज कर ඒ input type file අර වගේම input type submit එකක් දීලා මේක යවන්න පුළුවන් සාමාන්‍ය insert එකක්ම තමයි method එක post ඉතින් upload.php එකේදී මේක handle වෙන හැටි තමයි මේ තියෙන්නේ upload.php එකේදී අපි මේ target directory එකක් මේ හදාගෙන මේ uploads දාන්න තැන ඊට පස්සේ අපි ඒ file එක target file එකට අපි නමක් දාගන්නවා මේ target directory बेस नेम फाइल अपलोड के लिए अर कैन लबाद फाइल नेम में की लोकेशन ई थिंग फाइल टू अपलोड की फॉर्म में की अरे फाइल टू अपलोड की फॉर्म में क्या फाइल टू अपलोड सर फाइल टू अपलोड के लिए इनपुट है इनपुट के ना फीचर्स गुडकना एक फाइल नेम में तम पीट अवश्य नेम में अरगेना एक दागाना टारगेट फाइल के इलाट कराने में पोस्ट आवट पास मे फाइल अवील टेम्प नेम फाइल नेम फॉल्स मेहम नेता अभी मे चक्ना मेक मे फाइल इस एन इमेज की मे विधि दिन फॉल्स नेता हर हेम नेता अभी की फाइल इस नॉट एन इमेज की चक्कर गेट इमेज साइज की इमेज का चक्ना इधक मूल्यों चक्कर अब मिता ताम मे फाइल अपलोड करना है अरे अपलोड करना पार्ट को मैं फाइल एक्सिस्ट के ला फाइल चेक कराना बोलवा एक तीन अभी मूव अपलोडेड फाइल के लिए साइज चेक कराना बोलवा मे भी दिए टाइप चेक कराना बोलवा मे भी दिए कर ला अभी अवसान बोलवा मे फाइल तीन अभी मे फाइल मूव अपलोडेड फाइल के आधार लोकेशन मूव कर हरी अभी एक बल लेम इमेज अपलोड मे को मरगन करोडी कॉपी पेस्ट करा मनी अभी पुलवाणी सा मम्मी को भावित करना
ඉතින් මේක අපි මේ ෆෝම් එකටම දාමු ඕන නම් අපේ ස්ටෑන්ඩඩ් ෆෝම් එකටම දා ගන්නත් පුළුවන් නැත්නම් අලුත් ෆෝම් එකක් ඇදුවත් කමන්නේ අපි අලුත්ම ෆෝම් එකක් නෑ කමන්නේ අපි ස්ටෑන්ඩඩ් ෆෝම් එකට තියෙන ෆෝම් එකටම දාගන්න හරි මෙතන මම කොටසක් එකතු කරනවා ඒ කොටස තමයි මට ප්‍රොෆයිල් පික්ච එකක් අප්ලෝඩ් කරන්න ඕන ඒ හින්දා මේ පාස්වර්ඩ් එකට පස්සේ මම තව ටේබල් රෝ එකක් දා ගන්නවා අර කෝඩ් එකටම ගිය සතියේ කෝඩ් එකටම ඇඩ් කර ගන්න ඒ ටේබල් ඩේටා එකක් විදිහට ඒකේ මම දා ගන්නවා ප්‍රොෆයිල් පික්ච කියලා ඒකේ මම දා ගන්නවා ඉන්පුට් ටයිප් ඉන්පුට් ඒක අලුත් TD එක දාන්න ඕන ඉන්පුට් ටයිප් ෆයිල් ෆයිල් එකක් තමයි මෙතන මම අප්ලෝඩ් කරන්නේ ඊට පස්සේ නේම් එකකුත් ඕන මොකද ඒකෙන් තමයි මම හැන්ඩල් ප්‍රොපික් කියලා මම දා ගන්නම් මේකේ නේම් එක හරි ඔය විදිහට මම ප්‍රොෆයිල් පික්චර් එකකුත් දා ගන්න මෙන්න මේකේ මගේ ඩීටේල් ෆෝම් එකේ ඉඩ හදාගත්තා ඊට පස්සේ මට ෆයිල් එකක් බ්‍රවුස් කරලා එතනින් අප්ලෝඩ් කරන්න පුළුවන් හරි මෙතනින් කැමති ෆයිල් එකක් මම මේ ඩෙස්ක්ටොප් එකෙන් ගන්න ඉතින් මෙතනින් මට කැමති ප්‍රොෆයිල් පික්චර් එකක් තෝරගන්න එතකොට මේ පික්චර් එකේ නම මෙතන පෙන්නනවා මම තෝරගෙන තියෙනවා හරි ඒක මුලින්ම දාගන්නකෝ ඉන්පුට් ටයිප් ෆයිල් එකක් දාගන්න මුලින්ම ආ ඒ වගේම තව වෙනසක් මෙතන මෙන්න ඕන ෆෝම් එකේ ඒ තමයි එන්කෝඩින් ටයිප් එක ඒකට දාන්න වෙනවා මල්ටි පාර්ට් ෆෝම් ඩේටා කියන එක මොකද අපි ඩේටා නෙමේ අපි බයිනරි ෆයිල් එකක් මේකෙන් යවන්නේ යන හින්දා ෆයිල් එකක් අප්ලෝඩ් කරන හින්දා තමයි එන් ටයිප් මල්ටි පාර්ට් ෆෝම් ඩේටා කියලා යවන්නේ හරිද ඒ කොටස ඉක්මනින් කරන්න පුතේ අරකේම ඇඩ් කරගන්න එදා අපි හදපු එකට බලමු ඩේටාබේස් එක කොහොමද දැන් ඩේටාබේස් එකට මේක ඇතුළත් කරන්න කියන එක මම process.php ෆයිල් එකට යනවා process.php ෆයිල් එක අපි දහදු ෆයිල් එකම තමයි ඒකේ මම දැනට මේ තියෙන මගේ SQL connection ඒව චුට්ටක් අයින් කරලා දාලා මේ ටික ඔක්කොම දැනට පොඩ්ඩක් తాවකාලිකව මම comment කරනවා ඒ ටික తాවකාලිකව comment කරලා මම මේකේ මේ details ටික ඔයාලට පෙන්නන්න මොන වගේ details ටිකක්ද ෆයිල් upload එකකින් අපිට ලැබෙන්නේ කියලා एक मट प्रिंट आर करना पड़ूगा इधर तो अभी प्रिंट आर कल बैल हुआ अरे एक आप इधर प्रिंट करना पड़ूगा डॉलर अंडरस्को प्रिंट आर मेथड के तभी देना होगा डॉलर अंडरस्को कॉस्ट के थोड़ा अभी तो सबमिट ने वाटी का अरे एक आप इधर प्रिंट कल पे इच्छा रहे मम्मा दा मुलु कोड के तम दिन प्रिंट आर अंडर प्रिंट आर डॉलर अंडरस्को कॉस्ट देंगे अभी बालमु मेकर टर्की ही इल्ला अभी वेब पेज के टर्की ही इल्ला මේ විදිහට දාලා මම සේව් මයි ඩීටේල්ස් කරාම ඔන්න සබ්මිට් වෙන ඒවා එතකොට fn ln qpl soft එක ඊමේල් එක පාස්වර්ඩ් එක ට්‍රොපික් කියලා ඒකේ නම තමයි යන්නේ ට්‍රොපික් කියලා ඒකේ නම තමයි සබ්මිට් වෙන්නේ හැබැයි මීට වැඩිය ඩීටේල්ස් ෆයිල් එකක් ගැන ගන්න පුළුවන් ඒ ෆයිල් එකක් ගැන ගන්න තියෙන ඩීටේල් එක තමයි අර හෝස්ට් එක දාන්න නැතුව මෙන්න මේ ෆයිල්ස් එකක් යනවනම් ෆයිල්ස් කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම. මේ ඩොලර් මේකට අමතරව මට ප්‍රින්ට් ආර් කරන්න පුළුවන්. මොන හරි ෆයිල් එකක් එනවනම් ඒකේ ඩීටේල්ස්. ඩොලර් අන්ඩර්ස්කෝ ෆයිල්ස්. බලමු අපි ඒකේ තත්ත්වය මොකද්ද කියලා. ආයෙත් මම ගිහිල්ලා මේ විදිහටම පිච් එක සබ්මිට් කරනවා. अभी बलमेंटल ෆයිල් ටු අප්ලෝඩ් එහෙම නැත්නම් අපි අර දැන් මේ ප්‍රොපික් කියලා අන්න ඒක දීලා තමයි අපිට මේකේ නේම් එක ගන්න වෙන්නේ ෆයිල් එකක් ඇවිල්ලාද කියලා අපිට ගන්න වෙන්නේ එහෙම $_files ෆයිල් ටු අප්ලෝඩ් tmp name ඔය විදිහට ප්‍රොපර්ටිස් ටිකක් තියෙනවා ඉතින් දැන් අපි මේක හදාගත්ත නිසා මේ විදිහට ෆෝම් එක හදාගෙන පෝස්ට් කරාට පස්සේ
තමා මේ විදිහට ඉමේජ් එක එන්නේ. ඉතින් අපි බලමු මේ ෆයිල්ස් ෆයිල් ටු අප්ලෝඩ් කියලා ඒක දීලා ඒකෙන් හරි අපිට ගන්න පුළුවන්ද මේ ඩීටේල්ස් ටික කියලා. අර එකක් විදිහට. ෆයිල්ස් එක ඇතුලේ විදෙමු ප්‍රොපික් නේද අපි දුන්නේ. ප්‍රොපික් මේකට දුන්න නම් හරි එහෙම දීලා අපි බලමු මොකද තත්ත්වේ වෙනසක් වෙනවද අපිට ඩීටේල්ස් ගන්න පුළුවන්ද කියලා. රිෆ්‍රෙෂ් කරනවා මම ෆෝම් එක. හරි දැන් බලන්න එතකොට ඔන්න වෙනසක් වෙනවා. ඒක ඔයාලට පෙන්නනවා වෙනසක් වෙන්නේ කොහොමද කියලා. මෙතන ඉඳන් මෙන්න මේ array එකේ මෙතනින් ඉඳන් පළවෙනි array එක ඉවර වෙනවා. post එක දෙවෙනි array එකේ start වෙනවා. ඔන්න name තමා mushroom.jpeg. type එක image.jpeg type එක. application එකත් ඔන්න එනවා. මොකෙන්ද මේක application error එකක් තිබ්බා නෝ මොකක් හරි කතන්දරයක් එනවා. ඊට පස්සේ size එකත් එනවා මේකේ. error 0 කියලා එන්නේ. error 0 එකක් එන්නේ. ඊට පස්සේ size එකක් එනවා කොච්චරද කියලා bytes වල. හරි ওই විදිහට අපිට විස්තර ටිකක් එනවා දැන්. ඒකට අපිට දෙන්න ඕන උනා මොකද්ද? අර ෆයිල් එකේ දාපු නම. ඒ නමත් දාලා තමයි අපිට array එක ගන්න පුළුවන්. ඒතරේ තියෙනම මතක තියාගන්න එකක් තමයි name. name අනිත් එක tmp name. tmp name කියන්නේ මේ ෆයිල් එක తాවකාලිකව upload වෙනවා තැනකට. ඒක තමයි tmp name කියලා කියන්නේ. తాවකාලිකව මේ ෆයිල් එක upload වෙනවා. ඒක තමයි tmp name. ඒ කියන්නේ මේ තියෙන temporary ෆයිල් එකක් කියලා කියන්නේ. ඒ වගේ temporary ෆයිල් එකක් හැදෙනවා. ඒතර errors මොකුත් වෙලා නැති ඉඳන් තමයි error 0 කියලා තියෙන්නේ. හරි දැන් අපිට මේ එකින් එක චෙක් කරන්න පුළුවන්. එකින් එක චෙක් කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන විදිහට. උදාහරණයක් විදිහට මෙන්න මේ ෆයිල් එකේ temp name එක. මේ ෆයිල් එකේ temp name එක false නා. ඒ කියන්නේ ෆයිල් එක upload වෙලා නැහැ. upload okay 0 file is not an image. ඒ වගේම get image size කියලා දාලා තියෙනම කෙලින්ම image size එක ගන්න. image size එක image size එක මේ දෙන එකේ image size එක 0 කියලා આવොත් false කියලා આવොත් ඒ කියන්නේ මේක image එකක් නෙමෙයි. මේක අපිට අවශ්‍ය නම් දාගන්න පුළුවන්. ඒ කියන්නේ image එකක් නොවන files upload කරන්න දෙන්නේ නැති security purpose හොඳයි. ආරක්ෂිතයි. එහෙම අපි දෙනවනේ. මම දැනට එක මොකුත් කරන්නේ නැතු ඉන්නවා. ඒ වගේම file එක දැනටත් තියෙනවා නම් if file exists target file කියලා අපිට දීලා ඒකත් එහෙම තියෙනවා නම් file දැනටමත් තියෙනවා කියලා දාන්න පුළුවන්. ඒ වගේම file එකේ size එක අපිට දෙන්න පුළුවන්. ඒ size එක දීලා ඉවරලා මේ 500 KB නැත්නම් 500,000 bytes වලට වැඩිය වැඩි නම් එතකොට too large කියලා දෙන්නත් පුළුවන්. එහෙම අපිට control කරන්න පුළුවන්. හරි. වර් file එකේ file size එක අනුව මෙතන file එකේ කො name එක තිබ්බ type එක තිබ්බ මෙතන size. size එක ලක්ෂ 5ට වැඩිය වැඩි නම් ඒ කියන්නේ 50 KB වලට ආසන්න වශයෙන් 500 KB වලට වැඩිය වැඩි. හරි 500 KB කියන එක 1000ෙන් බෙදුවම 500 KB වලට වැඩිය වැඩි නම් එක දෙන්න හොඳ නැහැ. මෙතන දීලා තියෙන. එහෙම දුන්නාට ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ 500 KB වලට වැඩිය ඒවා අප්ලෝඩ් කරන්න දෙනවා නම් දුන්නාට කමක් නැහැ. හැබැයි සර්වර් එක පිරෙන්න ඉඩ තියෙනවා. ඊළඟ type එක බලන්න බං JPG ද PNG ද JPEG ද එහෙම නෙවෙයි නම් මෙන්න මේවා විතරයි allowed කියලා අපිට දෙන්න පුළුවන්. file type එක මෙතන මේ පෙන්වුවේ type එක මේ තියෙන්නේ type එක අපිට චෙක් කරන්න පුළුවන් jpg ද image file type එක jpng ද ඔය විදිහට මේක චෙක් කරලා එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේවා විතරයි allow කරන්නේ කියලා හරි ඔය චෙක් ටික අපිට අවශ්‍ය වෙනවා හරි දැන් මෙතන මෙයා image file එක හදාගෙන තියෙනවා ඉස්සලම ඇතරම මේ අප්ලෝඩ් එක දාන්න ඕන ඩිරෙක්ටරිය තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒක සේව් කරන්න ඕන ෆයිල් නේම් එක. ඒ තමයි අර ෆයිල් එකේ නේම් එකම තමයි දෙන්න ඕන. ඒ වගේම අප්ලෝඩ් ඕකේ කියන එක වන් කරලා තියෙනවා මුලින්ම. ඒ ඉමේජ් ෆයිල් ටයිප් එක මේ path info target file එකේ target file එක කියන්නේ මේක. ඒකේ path info extension. හරි. මේ extension එක බලලා තමයි මේ ගන්නේ. හරි ඒ අනුව තමයි අපිට මේ ෆයිල් එක මොකක්ද කියලා හැම වෙලෙම චෙක් කරන්න ඉමේජ් ෆයිල් ටයිප් එක එක්ස්ටෙන්ෂන් එක ගන්න තමයි එක කරන්නේ හරි අපි මේ ටික දාලා බලමුකු මුල්ටි මුලින් ඔක්කොම උඩව පටලවා ගත්තොත් බෑනේ හරි මේ ටික දාගෙන අපි try කරලා බලමු කොහොමද මේක වෙන්නේ කියලා හරි මම මේ ටික paste කර ගන්නවා target dir uploads ඔය විදිහට දා ගන්නවා upload okay one මම දාගෙන ඉවර වෙලා මම මේ වටත් අමතරව print කරන්න කියලා තව එකක්. ඒ print කරන්න කියන්නේ මේක extension එක.
फाइल टाइप एक्सटेंशन एक गाने मेन में कोड देखें करे वड़ा मतलब क्या गा लेकिन तो फाइल एक्सटेंशन एक गाने हरे को हम दी ला वेटी कार के ना अभी प्रिंट कर ला बालमु अपलोड्स की लकी है ना फोल्डर अब तरह में अभी तो क्या मत दी का दान बोलूँगा मैं ती इन मैम पैतुले एप्लीकेशन मैम PhD docs ඇතුලේ මේ my එක ඇතුලේ අපිට ඕන නම් මේ ෆයිල් අප්ලෝඩ් කරගන්න මම ෆෝල්ඩර් එකක් හදා ගන්න. ඒකට මම දා ගන්නවා cup කියලා. ඒකේ නම තමයි මෙතන දෙන්න ඕන. ඒකට තමයි මම මේ අප්ලෝඩ් කරන දේවල් ටික යවන්න බලාපොරොත්තු වෙනවා. හරි දැන් අපි බලමු කොහොමද මේක print වෙන්නේ කියලා අපේ computer එකේ results වලින්. ඒක refresh කරන්න මම. හරි. इमेज फाइल टाइप इको कर अपलोड अपलोड प्रश्न अभी मेवन प्रिंट कर प्रिंट कल बल मेटी अभी इको कल बलम बीआर दागा मिथंट दागम अभी बीआर के नैक्स्ट लाइन इट पास मन दागा मे फैल के फैल टू अड मैं दी प्रॉपिकेत मैं संपूर्ण फंक्शन मतगतिया इंटरनेट अभी मतगति आगे मेहम अभी एक्सटेन गेन एक्सटेन अणुतम अभी इड दिन पलवनी मम पावचिकरा मम मिथन दान मे एक्सटेन अणु इड दिन मिन्न मे को इवगेम फैल सैज चर दिना इवगेम फैल एक्सीस्ट दैल तीन चक्कर मम दिना वोट मम दागा इक वेदगा कमेंट कल मेटिक वेद फैल एक्सीस्ट दी फैल तीन बल पुलवांगना फैल तीन मत रीप्लेस अभी तो मैं इक्की प्रोफाइल पिक्चर तीन प्रॉपिक वन तब इक्की विधि अपलोड कर ला प्रॉपिक वन एक तरह रीप्लेस ये मम कर दिने अड ओके सीरो करना इवागे सैज अभी दिमु किलोबाइट दाहट सारी वन के बी वाले वेट फैल वाले एक टू लाज के इलाट जेपीजी पीएनजी जेपीईजी नोमन फाइल ये टाइप इतना अलाउड के हितम को करना है हरे ये दैम मोथ मैंने मैं दम इतना किसी में प्रश्न आखना है मैं वेना फाइल लेकर अपलोड करना मैं ट्राई करना मेकट मम्मी विविध अवस्था का लगना ठीक है लघु फाइल लेगा अभी बलम मेतन तीन टिका लक इमेज अमे तीन वन पॉइंट अमे तीन फोर पॉइंट एट इमेज मैं अपलोड कर बलन इतकोट मैं अभी एर दिलिय टारगेट फाइल आम इतने फाइल टू अपलोड आगे प्रॉपिक मेतन तेनोन अपलोड करना मट एर मेसेज आगे फाइल लोक वेडी आयते मम दल बल्कि वेडी का मेदी 3.2 MB वेडी ने दाप वेटी अभी आगे सैज
ready. Sorry, your file size too large. You know, ඇත්තටම upload වෙනවා. ඇත්තටම upload වෙනවා කියන temporary location එකට යනවා. ඒ උනාට user ට පෙන්නන්නේ ඒක කරන්න බැරි වැඩක් කියන එක තමයි පෙන්නන්නේ. එතකොට ඒකලා temporary එකෙන් මකලා දාන්න පස්සේ. ඊළඟට තව එකක් තමයි හරි අපි බලමු මේ JPG නොවන ෆයිල් එකක් දෙනවා. picture නොවන ෆයිල් එකක් දෙන්න බලමු. මේ මේ වගේ word file එකක්. ඒක දෙනවා. ඒක දුන්නම එයා කියනවා මේ sorry only JPG PNG ආයෙව විතරයි දෙන්නේ. ඔය ඔයාලා ඔය දාන ෆයිල් දෙන්නේ නැහැ. හරි. එහෙම කියලා දෙනවා. හරි ඔය දෙක දැන් ෆයිල් not accessed කියලා කියන්න තාම එකක් කරේ නැහැ. මේ ටික අපි කරලා බලමු. හරි පුතේ ඔයාලගේ කෝඩ් එකේ මේ ටික අප්ලෝඩ් මේ අප්ඩේට් කරලා බලන්න. මොන හරි ගැටලුවක් තියෙනවද කියලා ඔන්න මම කෝඩ් එක ඔයාලට එවනවා. හරියට කෝඩ් එක එම්බෙඩ් කරන්න. කෝඩ් එකේ වල තියෙන්නේ चट के वो हर आगे गलपेन विद्य विनस्कल विद्य फैल टाइप चेक्सा अभी दान फैल टाइप इतर दिक इसलिए चुट चल फैल सैज लिमिट हर चेकवादी बल बल की Reshare again share. You should know how to read this because you were there. No, I was doing this for post request. The first name is equal to Tihan. Last name is equal to Fernando. This is the name and this is the value. And this is password is equal to this. And similar to that, the file name is equal to this and file type is this. And file's temporary name, that means the temporary location where it is saved, is this. Errors is equal zero, no errors, and size is equal. This is the size. So it gives you the details, right? That is the results that you are getting. But I just this is just a testing code. When we compare it, we test in one another. Just to test whether I'm getting these results. So it's giving these results, right? So that's what I want to check. Now what you have to check? You have to upload a large file and check whether is it like allow like is it print. Is it there? You have to just add large file and see, or you have to upload a different file type and see whether it's possible to update. So that's what I said, right? Please do that. Okay, sir. So this is not error. You have to check for size, check for the type, check for size, check for type, and check for the repetitive files. That's all. Your directory is up. I have created up uploads or whatever up or any name, any directory name, any folder name that you wish to upload that file.